පදිලා දැන් ඔබ මේ තරගාවලියේ ශතකයක් ලබා ගත්තා ලකුණු අනු එකක් ලබාගෙන තරගයක් ජයග්‍රහණය කරා ඔබගේ self confidence එක කොහොමද ඔබේ මේ වෙනකන් දක්ෂතාවගෙන ඔව් ඇත්තටම සතුටුයි මොකද world cup එක ඒ වගේ performance එකක් කරන්න පුළුවන් වුණේ ගැන මේ වෙනකන් දීප තරගවල ඉතින් කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරද්දී තව මගේ performance මං හිතන්නේ ඊතුරු තරග වලටත් ගොඩක් උවමනා වෙනවා ඉතින් ඉතින් මගේ කරපු basic දේවල් ඒ විදිහටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා දැන් ඔබ එක්කින පිටියට ආවේ අවුරුදු 6කට පස්සේ දැන් මේ වෙනකන් ඔබ තරගයේ 20ක් එක දිගට සෙල්ලම් කරලා දිනවා මේ කම්බැක් එක ඔබේ කියන්නේ කැරියර් එකට කොහොමද ඔබ දකින්නේ ඔව් අත්‍තරම ගොඩක් කියන්නේ උමනාවෙන් හිටියේ කණ්ඩායමට එන්න මොකද අවුරුදු 4ක් 6ක් විතර එළි හිටියා ටෙස් වන්ඩේ දෙකෙන් ඉතින් මට අවස්ථාවක් හම්බුණා මං ඒටීම් තරඟවල හොඳින් ක්‍රීඩා කරපු සහ එල්පීඑල් වල කරපු දේවල් හින්දා ඉතින් 20ක් නෙමෙයි මගේ බලාපොරොත්තු ඇත්තටම දීර්ඝ කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න සහ කොහොමද මං සෙල්ලම් කරන ගමන් මැච් දිනවන්නේ කියන එක මාස්ටර් කරන තමයි මගේ ලොකුම ප්ලෑන් එක තියෙන්නේ ඉතින් අපිට මොකද ජයග්‍රහණ ඕන වෙලා තියෙන අවස්ථාවක් මේක කණ්ඩායමක් විතර ඉතින් බලාපොරොත්තු වෙනවා තරඟ තව දිනවන්න පුළුවන් තරම් අපි එදා තරඟය ගැන තව පොඩ්ඩක් කතා කරොත් ඔබ ගිය වෙලාවේ 260 ලොකු ටාගට් එකක් තිබ්බා මොන වගේ ප්ලෑන් එකක්ද තිබ්බේ ඇතරම ගැන මම බැට් කරන්න යද්දී මගේ ඔළුවේ තිබ්බේ ඒගොල්ලෝ 260ක් ලබා ගත්තරේ තනතිල්ලත් එක්ක මම හිතන්නේ ඒක 280ක් 300ක් වගේ විකට් එක ඉතින් මගේ ප්ලෑන් එක තිබ්බේ පුළුවන් තරම් කොහොමද මැච් එක අන්තිම ඕවර වෙනකන් මම ගෙනියලා හරි මැච් එක දිනවන්න කියන එක තමයි මගේ ප්ලෑන් එක තිබ්බේ ඉතින් ඒකට ගොඩක් සහාය දැක්ුවා පැතුම් නිස්සංක චරිත් අසලංක ධනංජරි සිල්වා ඉතින් ඒගොල්ලොත් එක්ක මට බැට් කරද්දී ඒ දාපු පාර්ට්නර්ෂිප් එකෙන්ද මම හිතන්නේ ගොඩක් මට ලේසි වුණා ඉතින් මම දැන් ඇත්තටම කණ්ඩායමක් විදිහට අපි හොඳින් ක්‍රීඩා කරපු හින්දා තමයි කලින් මැච් එක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. සදේව 2017 සිටියේ කලින් ඒ කාලේ තුන දැන් 2023 ඇවිල්ලා ඉතමත් හොඳින් ක්‍රීඩා කරා ඒ 2016 වගේ ලැබිච්ච කාලය තුන ඔයා ක්‍රීඩා පිටු දෙද්දී ඔයා ඒකට පරිණත වෙලා තිබුණ නැහැ කියලා හිතනවා දැන් එකම කම්පයා කරලා බලද්දී ඔව් ඇත්තටම මම පරිණත වෙලා කියන්නේ ගොඩක්ම පරිණතල තිබ්බේ නැහැ මොකද මම ක්‍රීඩා කරලා තිබ්බේ ඒ ටීම් සහ ක්ලබ් ලෙවල් එකේ ඉතින් මට මෙතනට ආවම පස්සේ තමයි තේරුනේ මොකද්ද ලෙවල් දෙකේ වෙනස කියන ඉතින් මට ටිකක් වෙලා ගියා මට අඳුර ගන්න ගේම් එක මොකද්ද මෙතන සර්වයිව් වෙන්නේ කොහොමද මම රන්ස් ගහන්නේ කොහොමද කියන එක ඉතින් ඇත්තටම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර එළි හිටිය අවුරුදු 4 6 තුල මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මැච් බැලුවා කොහොමද තරඟ ඉවර කරන්න කියන දේ මම ගොඩක් ඒ ටීම් වල කරා ක්ලබ් ලෙවල් එකේ කරා ඉතින් ඒ දේම මම මෙතනට ගෙනාවා මෙතන ආයෙ සෙල්ලම් කරද්දී තාන පන්දු යවන්න කවුද කියලා බලන්න නැතුව මම එන බෝල් ටයිම් වෙලාවම ගහන්න බලන් හිටියේ ඉතින් ඒක තමයි මම නිතරම බැක් කරේ මොන වගේ දේවල්ද ඔබ හිතන්නේ කළ යුතුයි කියලා මේ ජාතික කණ්ඩායමේ පිටුම රැළිය තිබුණ කන්සිස්ටන්සි පර්ෆෝම් කරන්නේ මන් නම් දැකින ඇත්තටම 90%ක්ම ඒක තියෙන්නේ මයින්ඩ් සෙට් එකේ තමයි අපේ අපි ක්‍රීඩා කරන විලාසය තියෙන්නේ ඉතින් මෙතනට ආවම ගොඩක් අපිට අපේ ටැලන්ට් එක වැඩි කරගන්න අඩු කරගන්න මේ මෙතන තැන නෙමෙයි මම හිතන්නේ මෙතන ගොඩක් ඔළුව හයියට තියාගන්න පුළුවන් නම් මෙතන රැඳී ඉන්න පුළුවන් මොකද අපි දන්නවා හැම රටකම ක්‍රීඩා කරන්න ඉන්න හොඳම 11 ඉතින් ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරද්දී අපි මයින්ඩ් සෙට් එකේ ඒගොල්ලන්ට වඩා දශමයක් හරි උඩින් හිටියේ නැත්නම් අපි එක්කෝ අවුට් වෙනවා නැත්නම් බෝල කෙනෙක් විදියට අපිට රන්ස් යනවා ඉතින් මම හිතන්නේ මෙතන රැඳී ඉන්න නම් ඇත්තටම මයින්ඩ් සෙට් එක හොඳ වෙන්න ඕනේ සහ තමන් කරන රූටීන් හાર્ඩ් වර්ක් එක අඩු කරන්න බෑ මෙතන අනිවාර්යයෙන්ම. ඉතින් ඒ කරන දේවල් කන්ටිනියුලි කරගෙන යන්න ඕනේ දිගටම. සරිර මේ අපි දැක්කා ඇන්ජි සහ චමීර ප්‍රැක්ටිස් වල දෙවලින් නා. කොහොමද මේ දෙන්නාගේ පැමිණීම ඔබ දකින්නේ? ඔය දැන් ඇත්තටම කණ්ඩායමට ඒ වගේ පරිණත ක්‍රීඩකයන් දෙදෙනෙක් ආපු එක ගොඩක් වටිනවා. ඉතින් මම දන්නේ ඇත්තටම තරඟ ක්‍රීඩා කරන්නේ කොයි වෙලාවෙද නැත්තේ මම දන්නේ ඇත්තටම ඒක. නමුත් කණ්ඩායමක් විදිහට අපිට එක්ස්පීරියන්ස් එක වටිනවා. ඉතින් මේ වෙලාවේ ඉතින් ඒ දෙන්නගෙන් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කණ්ඩායමට සහ ගොඩක් තරඟ දිනවපු දෙන්නෙක් ලංකාව වෙනුවෙන්. ඉතින් ඇත්තටම සතුටේ ඒ දෙන්නක් දැන් වෙලාවේ කණ්ඩායම ඉන්නේ ගැන. ඉංගලන්ත කණ්ඩායම තරඟ කීපයක් පරාජය වෙලා තමයි එන්නේ අපිත් එක්ක තරඟ වදින්න. අපිට ලොකු අවස්ථාවක් තිබෙනවා මේ තරඟ ජයග්‍රහණය කරන්න. මොකද හිතන්නේ? ඔව් ඇත්තටම ගොඩක් සැලසුම් කරනවා මේ තරඟේ අපි ජයග්‍රහණය කරගන්න. මොකද අපි ඇත්තටම දන්නවා මේ තරඟේ සහ ඊතුරු තරඟ හොඳට ක්‍රීඩා කරොත් අපිට ලොකු
චාන්සයක් තියෙනවා මේ තරඟාවලියේ ඉදිරියටම යන්න. ඉතින් මම හිතන්නේ ඒගොල්ලොත් ගොඩක්ම ෆෝම් එකේ නැති වෙලාවෙ ඉතින් අපිට මිස්ටේක්ස් අඩු කරලා පුළුවන් තරම් මේ තරඟ කීපය අපිට අපේ 100% ගේම් එක ගහන්න පුළුවන් නම් මම හිතන්නේ ඇත්තරම එන කණ්ඩායමේ නම වැඩක් නැහැ අපේ කට්ටිය කියන්නේ හරි බේසික් දේවල් බැක් කරලා කරොත් මම හිතන්නේ ඇත්තරම මේ තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ක්‍රිකට් එංගලන්ත පුරුදු කරලා ඔව ඇත්තම හැම තරඟයකට මැද්දී අපිට ප්ලෑන්ස් දෙනවා කරන්න ඕන මොනවාද යනි ප්ලේයර්ලව බෝලස්ට පෙන්නවා බැස්මල්ලට කොහෙටද බෝල් කරන්න ඕනේ දේවල් සහ බැස්මල්ලට වීඩියෝස් වලින් අපි ගොඩක් ඩීටේල් ගන්නවා මීටින් වලදී ඉතින් ඇත්තරම ගොඩක් සහයෝගයක් ලැබෙනවා පුහුණු කරවෙක් විදිහට යාගිනුත් ඔබ දැන් ටෙස්ට් කණ්ඩායමේ කඩු රකින්න ඉතින කණ්ඩායමේ ඔබ ෆීල්ඩ් එකේ හැටියට අර පොට් පොසිෂන්ස් වල ෆීල් කරනවා ඉතින් ඒ විකට් කීපින් එක ඔබට සහාය වෙනවද ඒත් එක්කම මේ ෆීල්ඩින් බැටින් වලට කොච්චර මේ ෆිට්නස් කියන දේ ඔබ එළියේ කොච්චරද ට්‍රේන් කරලාද ඇවිල්ලා ඔව් ඇත්තටම මේ ලෙවල් එකේ සර්වයිව් වෙන්න නම් ඇත්තටම ෆිට්නස් පැත්ත අපි හොඳටම තියාගන්න ඕනේ සහ මම ටෙස්ට් ක්‍රීඩා කරද්දී කණු රකින්නෙක් විදිහට ක්‍රීඩා කරාට මෙතනට එද්දී මම ඇත්තටම ගොඩක් ආසාවෙන් තමයි ෆීල් කරන්නේ සහ මම හැම වෙලාවෙම බලන් ඉන්නේ ෆීල්ඩ් එකේ කැචර්ස් මිස් කරනවත් කමන්නේ නැහැ කියලා බෝලේ එන තැන් වලට කොහොමද ගිහිල්ලා කණ්ඩායමට විකට් එකක් කොහමද අරන් දෙන්නේ කියන එක තමයි මම බලන්නේ ඉතින් ඇත්තටම ඒක අර ආසාවෙන් කරන හින්දා තමයි මමත් ඒ හොඳම තැන් වලට ගිහිල්ලා ෆීල් කරන්න සහ ප්‍රෙෂර් වෙලාවේ හරි තැන් වලට යන්න බලන් ඉන්නේ ඔවතරම මං අර වැඩගන්න මුලින්ම යන්නේ මගේ තාත්තගාවට මොන චර ෆේල් වුණා ට්‍රාන්ස් කැව්වද ඉතින් මං ගොඩක් يعني මුලදී ඩ්‍රොප් වුණාට ටික කාලයකට පස්සේ මං ආයි පටන් ගත්තා බේසික් දේවල් වල සහ ATM වල කොහමද මම රන්ස් ගහන්නේ LPL වල කොහමද රන්ස් ගහන්නේ මේ දේවල් මම ફોકસ කරා මට කන්ට්‍රෝල් කරන්න බෑ මම මෙතනට එන්න විදිය ලකුණු ගහන විදිය මට කන්ට්‍රෝල් කරන්න බෑ නමුත් මගේ හાર્ඩ් වර්ක් එකයි මයින්ඩ්සෙට් එක තියාගන්න විතරයි මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉතින් මම ඇත්තටම මේ අවුරුදු 4 ඒ මට කන්ට්‍රෝල් එකේ නැති දේවල් මම හැමදේම අමතක කරලා මම කොහොමද මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ගැන තමයි වැඩිපුරම මම හිතුවේ ඉතින් මම හිතන්නේ ඒක තමයි නැවත මට කම්බැක් එකක් දෙන්න පුළුවන් උනේ ඇත්තට මගේ කියන මං ක්‍රිකට් පටන් ගත්ත එයා හින්දා මම මගේ ටෙක්නික් කරව මේවා ඔක්කොම තියෙන්නේ එයාගේ මේ මූල දැනුම හින්දා මං මුලින්ම මගේ කෝච් එයා ඉතින් ඇත්තටම ඉතින් මම මොන ලෙවල් එකේ ක්‍රීඩා කරත් මම එයාට තමයි හැම වෙලාවෙම මුලින්ම කතා කරන්නේ ඉතින් එයා මට කිව්වේ ඩ්‍රොප් වෙන එක කණ්ඩායමින් එක ඒක වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඉතින් කොහොමද ඔළුව කෙලින් තියාගෙන එන දේවල් වලට මුහුණ දෙන්නේ කියන එක තමයි මම ගොඩක් මෙයත් ඒ කතා ගන්නෙ මොකද මේ ලෙවල් එකේදී ගොඩක් ටෙක්නික් කරව මේව හදන්න බෑ ඉතින් අතට මයිසල් එක වගේ මයින්ඩ්සෙට් එක තමයි හැමදේම ඔව් ඇත්තටම මුලින්ම ඉවරණ ගමන් ගන්න ඒ දෙන්නට තමයි මම අම්මටයි තාත්තටයි සහ බිරිඳට ඉතින් මම දන්නේ ඇත්තටම ගොඩක් සතුටු වුණා ඒගොල්ලෝ මොකද ඒගොල්ලොත් බලන් ඉන්නේ මම පුළුවන් තරම් මෙතන කොහොමද මම රන්ස් ගහලා ඒගොල්ලොන්ව සතුටු කරන විදිය තමයි මමත් බලන්නේ ඉතින් පුළුවන් තරම් ඉතින් ඉතින් ඇත්තටම සතුටුයි ඒ වගේ මට බැකින් නැතිද්දි මගේ පවුලෙන් සතිර මේ තරඟාවලදී මොකද පිළිකරම ෆලෝ කරන්න ඇති අපි දැක්ම ඉන්දිය කණ්ඩායම පිළිකරුවා ඇත්තට මන් යාගෙන් දකින්න එයා කොච්චර රන්ස් කැව්වත් එයා හැම මැච් එකේදීම ග්‍රවුන්ඩ් එකට එන විදිහම තේරෙනවා ඒක වෙනසක් නැහැ එන්නේ රන්ස් ගහන්න බලාගෙන එන්නේ කොච්චර ලකුණු ගැහුවත් එයාගේ අර රිලැක්ස් කරන වගේ පේන්නේ නැහැ එයා සෙල්ලම් කරද්දි ඉතින් මම හිතන්නේ එයාගේ ඒක තමයි සක්සස් එක සහාය කරන හાર્ඩ් වර්ක් එක අපි දකිනවා හැමතැනම එයා කොහොමද මහන්සි වෙන්නේ කියලා මේ ගේම් එකේ ඉතින් එයා මෙච්චර කාලයක් සර්වයිව් වෙලා තියෙන්නේ මම හිතන්නේ ඒ එයා දාන වර්ක් ඇති කින්ද සතියේ දැන් අපි පෞගේ ඉන්දිය සංචාරයේ ඉන්දියාවේ පැවති සංචාරයේ ඔබ ක්‍රීඩා කරේ නැහැ ඔබ බෙන්ච් එකේ තමයි හිටියේ නමුත් ලෝක කුසලානේ තෙද්දි ඔබ නිශ්චිත ස්ථානයක් හිමි කරගෙන තිබෙනවා කොච්චර සතුටුද මේ මට ඒ ඒ කාලේ ඇත්තටම මම ගොඩක්
තරඟ ක්‍රීඩා කරේම නැහැ මම බෙන්ච් එකේම තමයි හිටියේ නමුත් මම ඉස්සරේ නම් කරන දේක් තමයි මම එළියේ මැච් බලන් ඉද්දි මම ගොඩක් දේවල් ඇත්තට ඉගෙන ගන්නවා ඒකට දුකින් ඉන්නේ නැතුව මම කොහොමද මේ සිටුේෂන් එක මම බලන් ඉන්නවා කවුද හොඳට ගහන්නේ ඒගොල්ලෝ මොනවද කරන දේවල් කියලා ඉතින් ඒ එළියේ බලන් ඉන්න දේවල් වලින් සෑහන ගන්න දේවල් තියෙනවා ඉතින් ඒ ඒ කාලේ ඇත්තටම මම දුක්ුන්නේ නැහැ මගේ මට දාන්න පුළුවන් මේ කියන්නේ ප්‍රැක්ටිස් එක මම උපරිම කරා ඉතින් කරලා සහ මැච් වල වෙන දේවල් මම බලාගෙන ඉඳලා කොහොමද ඒ දේවල් මම තනේ විභාගයක් වගේ ඇත්තටම ඒක මම ඉගෙන ගත්තා ඉතින් මම දැන් ඇත්තටම ඒක සතුටෙන් කරපු වින්දා මම හිතන්නේ මට අවස්ථාවක් ලැබුණා විභාගය සමත් කියලා හිතනවා විභාගය සමත් කියලා හිතනවා දැනට Current kapuane current giat light tiyena nam tattin ihila green electric rechargeable led bulb mata ora gana viduli balaya nomethu pa 4k pura dalwena wasaraka wagakimak sahita ekama bulbaya green electric ratama eliyai pramithiyen ihilai